බුදුරජාණන් වහන්සේ ලෞකික සැප සම්පත් තුළ සැපයක් තියෙනවා කියලා උන්වහන්සේ පිළිගන්නවා කියන කාරණේ. ඔය මහාලිය සූත්‍රයේදී මහාලිය කියන පුද්ගලයාට බුදුහාමුදුරු දේශනා කරනවා, සේයතාපි මහාලිය දුකං අබවිස්ස දුක්ඛානුපතිකං නයිදං සත්තා රූපස්මින් සාරජ්ජය. යම් කිසි කෙනෙක් මේ ගිහි පුද්ගලයා ගිහි පිරිස වැඩි වශයෙන් මිනිස්සු සැපය යයි අල්ලගෙන ඉන්නවනේ. දැන් දේවල් අපි සැපයක් කියලා සමහර දේවල් අල්ලගෙන ඉන්නවනේ, ජීවිතය තුළ මිල මුදල්, යාන වාහන, ඇඳුම් පැළඳුම්, මිනිස්සු, ළමයි, මේ දේවල් අපි අල්ලගෙන ඉන්නවා. මේ දේවල් අපි අල්ලගෙන ඉන්න එකෙන්ම පේනවා ලෞකික සැප සම්පත් තුළ කිසියම් සැපතක් තියෙන බව. ඒ බුදුහාමුදුරුවෝ එතනදී දේශනා කරන්නේ ඇත්තටම ඔය කියන දේවල් තුළ දුක විතරක්ම නම් තියෙන්නේ, දුකම අන්ත කොටගෙන පවතිනවා නම්, දුකෙන් ඉම විතරක්ම කෙලවර වෙනවා නම් මිනිස්සු ඔය දේවල් අල්ලගෙන ඉන්නේ නැහැ. ඒ සූත්‍රය තුළම අනිත් පැත්තට සඳහන් වෙනවා හැම දෙයක්ම තුළ සතුට විතරක් නම් තියෙන්නේ, සතුටින්ම කෙලවර වෙනවා නම්, හැමතැනම සතුට විතරයි නම් තියෙන්නේ, දුකක් නැත්තම් මිනිස්සු ඔය දේවල් වලින් මිදෙන්නේ නැහැ. මොකද බුදුහාමුදුරුවෝ කියන්නේ ඇත්තටම අපි ඔය අල්ලගෙන ඉන්න දේවල් තුල සතුටක් තියෙනවා. සතුටක් නැත්තම් මිනිස්සු ඔය දේවල් පසුපස යන්නේ නැහැ නේ. ලෝකේ 99.9%ක්ම මිනිස්සු මොන සැප සම්පත් පසුපස හඹාගෙන යන්නේ? ඔව්, ලෞකික සැප සම්පත් පසුපස හඹාගෙන යන්නේ. ඇයි? සැපයක් තියෙනවා. ප්‍රශ්නයක් නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරන සැපයක් තියෙනවා කියලා. මම තව සූත්‍රයක් කියන්නම්. සංයුත්තනිකායේ තියෙන සූත්‍රයක්, අංගුත්තරනිකායේ සූත්‍රයක් තියෙනවා, ඉන සූත්‍රය කියලා. ඔය සූත්‍රය තුළ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. දාලිද්දස්මි දුක්ඛං කාමභෝගිනෝ. කාමභෝගී ජීවිතේ ගත කරන කෙනාට දුප්පත්කම කියලා කියන්නේ දුකක්. දිලඳුකම කියන්නේ සල්ලි නෑ කියලා කියන්නේ, මිල මුදල් නෑ කියලා කියන්නේ, යාන වාහන, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල් මිනිස්සෙක්ට නෑ කියලා කියන්නේ දාලිද්දස්මි දුක්ඛස්මින් කාම්භෝගිනෝ. කාම්භෝගී පුද්ගලයාට ඒක දුකක්. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එතනදී මොකද්ද කියන්නේ? එතනදී කියන්නේ මොකද්ද? මිනිස්සුන්ට යාන වාහන සැප සම්පත් තියෙන්න ඕනේ. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ ඒක නෙමෙයි. මේ දේවල් වලින් අපි සතුටට සන්තෝෂයටපත් වෙන්නේ නැති එක. සදාකාලික සතුටක් අපිට නොලැබෙනේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ දේවල් තුල කිසියම් දුකක් තියෙනවා. ඒ දේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. කොච්චර සැප සම්පත් තිබුණත් මේ දේවල් తాවකාලිකයි කියන බව. එහෙමනම් ඔබට පැහැදිලි, බුදුරජාණන් වහන්සේ සැපේ කියලා දෙයක් පිළිගන්නවා. අපි සතුටින් ඉන්න කොච්චර නම් දේවල් කළාද නේද? කොච්චර නම් කෑම ಜಾති කෑවද? කොච්චර නම් ඇඳුම් පැළඳුම් ඇඳද? ඒකකින් වා සන්තෝෂයක් ලැබුණාද? මං අහන්නේ తాවකාලික සන්තෝෂයක් නෙමෙයි. මෙතන ඉන්නවනම් කෙනෙක් කියන්න දවසක්ම සන්තෝෂයෙන් හිටපු කෙනෙක්. දවසක්ම තනි කරම සන්තෝෂයෙන් හිටපු කෙනෙක් මෙතන ඉන්නවනම් කියන්නේ. ඉන්නවද? කවුරුත් නෑ නේද? ඉතින් අපි ජීවිතය තුළ කොච්චර නම් දේවල් කළාද සතුටින් ඉන්න? කොච්චර නම් ඇඳුම් පැළඳුම් ඇඳද? කොච්චර ලස්සන දේවල් හේව්වද? අන්තිමට දුකක් විතරයි. මෙන්න මෙහෙම කල්පනා කරන්න, ඔබට මේ ලෝකේ තියෙන ලස්සන මැඳුම, වටිනා මැඳුම හම්බ වෙනවා. සතුටුයි නේද? ආ, ඕක අඳ ගන්න. ඇඳගෙන යන්න බලන ගමනක් ගිහින්. කොච්චරනම් කල්පනා කරනවද මේක බිම ගැවුනොත්, මේකේ මඩ ගැවුනොත්, දූවිලි වැදුනොත්, අයියෝ මේක හොබදන්නේ කොහොමද? මෙච්චර වටිනකම් මට ඇඳගෙන යන්නත් දුකයි. කොච්චර නම් දුකිතට වදයක්ද? හිතර වදයක් නේද? එහෙනම් සැපයක් තියෙනවද ඇත්තටම? අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. කොච්චර නම් කෑම කෑවද? කොච්චර කෑම වර්ග හදලා කෑවද? සතුටක් ඇති වුණාට සන්තෝෂයක් ඇති වුණාද? නෑ නේද? සතුටක් සන්තෝෂයක්
ඇත්තටම නෑනේ. ඔබට කිරිබත් කෑල්ලක් දුන්න සතුට සන්තෝෂයට පත් වෙන්න පුළුවන්ද කියන්න බලන්න. මෙතන කිරිබත් කෑල්ලක් දුන්න සතුට සන්තෝෂයට පත් වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා? නෑනේ. කිරිබත් කෑල්ලක් දීලා සන්තෝෂයට පත් කරන්න හම්බෙන්නේ නැහැ. ගෝණියක් හරි මොකක් හරි එකක් දෙන්න. ඉතින් ඒ විදිහට ඔය කිරිබත් කෑල්ලම දෙන චූටි ළමෙක්ට, චූටි දරුවෙක්ට දෙන්න. පැය ගාණක් ඔය කෑල්ලක්, ඔය කිරිබත් කෑල්ල කකා සතුට සන්තෝෂයට පත් වෙන්නේ නැද්ද? සෙල්ලම් බඩුවක් ගෙනත් දෙන චූටි කෙනෙක්ට, ඔය සෙල්ලම් බඩුව නිසා දවසම සතුටින් ඉන්නේ නැද්ද බලන්න? සතුටම දවසම සතුටින් ඉන්නවා. අපිට ලෝකේ තියෙන වටිනාම වාහනය ගෙනත් දුන්නත් දවසක් සතුටින් ඉන්න පුළුවන්ද? බෑ. ඇයි? දැන් ඔබට තේරෙනවා අපිට සතුට නැති හේතුව. බුදුහාමුදුරු දේශනා කරන්න මොකද? ආගන්තුකයේ උපක්කලිටේ උපක්කලිටම් මිනිස්සේ කුප්පත්තිය ලැබනකොට මේ ක්ලේශයන්, මේ අපේ හිතට එන මේ නරක සිතුවිලි, මේ දේවල්, මේ ක්ලේශ, මේ අකුසල මූලයන්, මේ දේවල් අපේ හිතට කුඩා කාලේ අපේ හිත තුල තිබුණාද? කුඩා කාලේ අපේ හිත තුල ක්‍රෝධය, වෛරය, ඉරිසියාව, මාන්නේ, මේ දේවල් අපේ හිත තුල තිබුණාද? නෑ. අපේ හිත තුල ඒ දේවල් තිබුණේ නැහැ. ක්‍රමක්‍රමයෙන් අත්දැකීම් ලබන්න ලබන්න මොකද වුනේ? ජීවිතය තුළ, ජීවිතයේ පරිපූර්ණත්වයට පත් වෙන්න අපි භෞතික දේවල් අල්ල ගන්න පටන් ගත්තා. ඉතින් එතකොට මොකද වුනේ? සතුට කියන දේ අපෙන් ඈත් වෙලා ගියා. අපිට කුඩා දෙයකින් සතුට සන්තෝෂයට පත් වෙන්න බෑ. කොච්චර ලොකු දෙයක් දුන්නත් ඇත්තටම සන්තෝෂයට සතුටට පත් වෙන්න බෑ. නමුත් කුඩා දරුවෙට ඒ දේ දුන්නාම සතුට සන්තෝෂයට පත් වෙනවා. ඇයි? ඒ දේ තමයි ඒ කුඩා දරුවට තියෙන ලොකුම දේ, එකම දේ. සෙල්ලම් බඩුවක් ඉල්ලුවාන් පස්සේ ගෙන ගිහින් දීලා බලන්න කොච්චර සතුට වෙනවද කියලා දවසම. අන්තිමට කඩලා කුඩු කරලා දාන එක වෙනම කතාවක්. ඒක නිසා කොච්චර ඒ දරුවා සතුට සන්තෝෂයට පත් වෙනවද? අන්න ඒ විදිහට කුඩා දරුවෙක් බවට පත් වෙන්න පුළුවන් නම් හැමදාම සතුටින්, හැමදාම සතුටින්. මොකක්ද හාමුදුරු මේ කියන්නේ? භෞතික දේවල් අල්ලගත්තම සතුට සන්තෝෂේ නෑ. ඔබට, ඔබ කල්පනා කරනවා ඔබට මිල මුදල් තිබුණොත්, සල්ලි ගොඩාක් තිබුණොත්, ගොඩාක් මේ යාන වාහන තිබුණොත් සතුටින් සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කියලා. ඔබට ටිකට් එකක් ඇදෙනවා රුපියල් ලක්ෂයක විතර, ලක්ෂයක විතර ටිකට් එකක් ඇදෙනවා. ඔබ හිතනවා සතුටක් ඇති වෙයි කියලා. ඔය 1000, ඔය ලක්ෂය හම්බුණාට පස්සේ ඊළඟ දවසෙන් ආය සන්තෝෂයක් තියෙනවද? ඔන්න කල්පනා කරනවා, අයියෝ මට 200,000ක් හම්බුණා නම්, 10,000,000ක් හම්බුණා නම්, 10,000,000ක් හම්බුණ සතුට වෙන්න පුළුවන් කියලා එදාට හිතනවනේ. 10,000,000ක් හම්බුණ කෙනා කල්පනා කරන්නේ නැද්ද මිලියනයක් හම්බුණොත් ඊට වැඩිය සතුට වෙන්න පුළුවන් කියලා? මිලියනයක් හම්බුණ කෙනා කල්පනා කරන්නේ නැද්ද තව මිලියනයක් හම්බුණ සතුට වෙන්න පුළුවන් කියලා? මොකද වෙන්නේ? ඇත්තටම සතුටක් තියෙනවා ජීවිතය තුළ. දැන් තේරෙනව නේද? අපි හැමෝම සතුට කියලා හඹා යන දේ තුළ සතුටක් නැති බව. මිනිස්සයා තුළ තෘප්තිමත් වීමක් නැහැ. ඒකයි මේ අසන්තෝෂයට හේතුව. දැන් ඔබ කල්පනා කරනවා ඔබට කාර් එකක් තිබුණොත් සතුටයි කියලා. කාර් එකක් හම්බුණා කියලා කියන්නේ. ඔය කාර් එක ගත්තට පස්සේ කල්පනා කරන්නේ නැද්ද, අයියෝ මේක නැතුව මට ප්‍රාඩෝ එකක් තිබුණා නම් එහා පැත්තේ ගෙදර ගෙනාටත් තියෙනවා ප්‍රාඩෝ එකක්, මට නෑනේ. කල්පනා කරන්නේ නැද්ද? අර ගත්තේ නැති දවස්වල යසට හිටියා. ගත්තට පස්සේ වෙන දෙයක් කල්පනා කර කර ආයි දුක් වෙන්නේ නැද්ද? ආයි දුක් වෙනවා. සතුටක්, සන්තෝෂයක් නැහැ. ඉතින් අපි කල්පනා කරනවානේ මේ භෞතික දේවල් අපිට ලැබුණාම අපිට සන්තෝෂය ඇති වෙයි කියලා. දවසක් හිටියා හිඟන්නෙකුයි රජ කෙනෙකුයි. රජතුමා දවසක් යනවා, මේ රජවරු යනවනේ තින් ඔය එක එක ගමන්වල, එක එක ගමන්වල කියලා කියන්නේ මේ යම්කිසි රාජ්‍ය කටයුත්තක් සඳහා දවසක් ගමනක් යනවා. දවසක් ගමනක් යනකොට දැන් ඉස්සරහින් යනවනේ රජතුමාගේ රාජපුරුෂයෝ, ඊට පස්සේ ආරක්ෂකයෝ, කට්ටිය ඉස්සරහින් යනවා. ගිහිල්ලා කට්ටිය මිනිස්සු අයින් කළා, මේ මාර්ගය සකස් කළා රජතුමාට එන්න ඉඩ සලස්වලා. ඔහොම යනකොට එක්තරා හිඟන්නේ කිටිය මේ හිඟන්න අයින් වුණේ නැහැ. මොකද කරන්නේ රජතුමා? දැන් ඔන්න ළඟට මෙනවා. දැන් මේ අයින් වෙන්නේ නැහැ. රාජපුරුෂයෝ අයින් කරන්න උත්සාහ කරා, අයින් වුණේ නැහැ.
රජතුමා ළඟටම ආවා. ඇවිල් ඇහුවා, ඇයි මාර්ගෙන් අයින් වෙන්නේ නැත්තේ? රජතුමනි, මට ඔබෙන් ප්‍රශ්න ටිකක් අහන්න තියෙනවා. ආ, අහන්නකෝ. රජතුමනි, ඔබතුමා සතුටින්ද ඉන්නේ? ඔව්, මම සතුටින් ඉන්නේ. ඇයි? ඇත්තටම රජතුමනි, මේ ඔබතුමාට ඕන තරම් සල්ලි දිනවනේ. ඔව්, තියෙනවා, ඇති වෙන්න තියෙනවා. මම බණ්ඩාගාරේ මට ඕන ලාවක සල්ලි ගන්න පුළුවන්. ඉතින් රජතුමනි, ඔය සල්ලි දිනන කියලා ඔබතුමා සතුටින්ද ඉන්නේ? ඔව්, මම සතුටින් ඉන්නේ. වඩා සල්ලි දිනවනේ මට. ඉතින් මට ඔය සල්ලි මොකවන්නේ නැහැනේ. ඉතින් මා සතුටින් ඉන්නේ. මේ හිඟන්න කියන්නේ. රජතුමනි, ඔබතුමාට මේ ගේ දොර යාන වාහන ගොඩක් තියෙනවා නේද? යාන වාහන එහෙම. ඔව්, ගොඩක් තියෙනවා. සතුටුයිද? ඔව්, මට සතුටුයි. ඉතින් රජතුමනි, මට ඔය මොකවන්නේ නැහැනේ. අනේ, ඉතින් මා සතුටින් ඉන්නේ උනාට. ඔය මොකවම් මට නේ, මට මා සතුටින් ඉන්නේ. ඊට පස්සේ අහනවා මේ හිඟන්න. රජතුමනි, මේ ඔබතුමාට දේවිවරු හැම ඉන්නව නේද ගොඩක්? ඔව්, මට දේවිවරු ගොඩක් ඉන්නවා. අන්තඃපුරේ අම්ම තියෙනවා. සතුටුයිද? ඔව්, මට සතුටුයි. ඉතින් රජතුමනි, මට එක දේවි කෙනෙක්වත් නැහැ නේ. ඉතින් මට සතුටුයි. හොඳට අහගෙන ඉන්න. ඊට පස්සේ මේ අහනවා, රජතුමනි, ඔබතුමාට මේ ගොඩක් දරුවෝ ඉන්නව නේද? ඔව්, දරුවෝ ඉන්නවා. සිය ගණක් විතර දරුවෝ ඉන්නවා. ඉතින් සතුටුයිද? ඔව්, මට සතුටුයි. ඉතින් මට ඔය එක දරුවෙක්වත් නැහැ නේ. ඉතින් මා සතුටින් ඉන්නේ. පුදුම කතාවක්නේ මේ හිඟන්න කියන්නේ නේද? මේ දෙන්නම වැඩියෙන්ම සතුටින් ඉන්නේ කවුද? නෑනේ, දෙන්නම සතුටින්. දෙත සන්තිමුණ මේ වගේ ප්‍රශ්නයක් අහන රජතුමනි, ඔබතුමාට සතුටු වෙන්නව නේද? සතුටුයිද? හාපෝ නෑ, ඒකට නම් සතුටු නෑ. මාත්මී යන්නෙත් මේ සතුරු කණ්ඩායමක් ඉනවා කියලා ගෝ එක බලන්නේ. ඇත්තටම කවුද සතුටින් ඉන්නේ? අර මොකුත්ම නැති හිඟන්න තමයි සතුටින් ඉන්නේ. ඇයි? භෞතික දේවල් තියෙන්න වැඩි වෙන්න සතුටට වඩා දුකක් තමයි ඇති වෙන්නේ. පෝසත් කෙනෙක් ගැන කල්පනා කරන්න. ගෙදර දාලා ගිහිල්ලා තැනක ඉන්න පුළුවන්ද මාසයක් විතර? බෑ. ඇයි? කල්පනා වෙනවා, සල්ලි තියලා තියෙනවා, ගෙදර තියෙනවා, මේ දේවල් නැති වේද? කවුරුවත් හොරෙන් ගයිද? සමහර වෙලට කැමරා සයි කරලා ඒ දේවල් හැම වෙලාවෙම බලබලා අනේ කවුරුවත් ගනීද? එහෙම කී කියා බලබලා ඊට වැඩිය දුකක් නැහැ මේ ලෝකේ තව කාටවත්. ඉතින් අපි කල්පනා කරනවා ඒක මහා ලොකු සතුටක් විදියට. ඇත්තටම සතුට බලන්න, ඒ තත්ත්වයට පත් වෙලා බලන්න ඕනේ. බුදුදහම තුල ඒකනි උගන්වන්නේ අස්සාද ආදීනව නිස්සරණ කියලා ක්‍රමයක්. ඇත්තටම අපි මහාන උනේ අස්සාද ආදීනව නිස්සරණ කියන ක්‍රමයට නෙමෙයි. ඒ නිසයි සමහර විලාවට ගොඩක් අය භික්ෂුන් වහන්සේලා මේ සසුනින් යන්නේ. බුදුදහම තුල උගන්වන්නේ අස්සාද විඳින්න ඕනේ, හැම දෙයක්ම විඳලා බලන්න ඕනේ. ආදීන ඒ විඳලා ඒ දේවල් තුල ඒ අපි ප්‍රාර්ථනා කරන දේ එහෙම නැත්නම් සතුට නෑ කියන දේ අපි තේරුම් ගන්නවා. ඊට පස්සේ මොකද කරන්න ඕන? නිස්සරණ. ඒ මිදීමේ ක්‍රමයක් හොයාගෙන යන්නට ඕන. කොහොම වුණත් අර මං අතෙන්දී කියපු දේ, ඒ රජතුමා දුකින් ඉන්නේ ඇත්තටම බැලුවොත් අර හිඟන්න සතුටින් ඉන්නේ. දවසට ලැබෙන දේ අනුව මොකක් හරි පොඩි දෙයක් ලැබුණහම සතුට සන්තෝෂයටපත් වෙනවා. ඒ නිසා ඇත්තම සතුටින් ඉන්නේ කවුද? අර හිඟන්න. එතෙන්දී රජතුමාම කියනවා, අනේ ඔව්, ඔබ තමයි මට වඩා සතුටින් ඉන්නේ. අනේ දැන් මං සාමාන්‍ය මිනිස්සෙක් විදියට හිතලා මට මෙතනින් යන්න දෙන්න කියලා රජතුමා එතනින් යන්න යනවා. කාල වේලාවත් ඉක්ම යනවා. කෙසේ වෙතත් ඉක්මනින්ම ධර්ම දේශනාව අවසන් කළ යුතුයි. නැවතත් මේ පැත්තේ නොයන නිසා තව චුට්ට වෙලාවක් අරගෙන ධර්ම දේශනාව අවසන් කරන්න. රජ කෙනෙක් ඉන්නවා. මේ රජතුමාට කිසිම සතුටක් නැහැ ජීවිතය තුල. කිසිම සතුටක් නැහැ මේ ජීවිතය තුල. රජතුමා කල්පනා කරනවා,
මේ සතුට නැතිකට මොකක් හරි හේතුවක් හොයාගන්න ඕනේ. ගිහිල්ලා මේ පුරোহিত බමුණ බොහොම නුවණක්කාරයි මේ පුරোহিত බමුණට කියලා කියනවා මේ වෙලාවේ මට සතුට නැහැ. මට සතුට ලබා ගන්න ක්‍රමයක් හොයලා දෙන්න කියලා. ඊට පස්සේ මේ පුරোহিত බමුණ මොකද කල්පනා කරලා කියනවා රජතුමනි එහෙමනම් මේ ඔබතුමාගේ රාජ්‍යයේ ඉන්න සතුටින්ම ඉන්න කෙනා හොයලා එයාගෙන් එයා අඳින ඇඳුම අරගෙන ඇවිල්ලා ඇඳ ගන්න. අන්න එතකොට සතුටින් ඉන්න පුළුවන් කියලා. රජතුමා ඉදින් කල්පනා කරලා එහෙමනම් එහෙම කරන්නම් කොමං කියලා පුරෝහිතයන්ට අණ කළා. මේ රජතුමාගේ සේවකයන්ට අණ කළා. ගිහිල්ලා මගේ රාජ්‍යයේ සතුටින් ඉන්න මිනිස්සයෙක් හොයාගෙන ගිහිල්ලා ඒ මිනිස්සයා අඳින ඇඳුම ගලවගෙන එන්න මට ඒක ඕනි කියලා. ගියා දැන් රාජපුරුෂයෝ. ඉස්සල්ලාම ගියා ධනවත්ම කෙනා ගාවට. රාජ්‍යයේ ඉන්න ධනවත්ම කෙනා ගාවට. දැන් අපි හිතන්නේ මේ සල්ලි තිබුණම සතුටුයි කියලානේ. දැන් මම ඔබට ඔප්පු කරලා පෙන්නනවා එහෙම සතුටක් නැහැ කියලා. ඉතින් ගියා ගිහිල්ලා ඇහුවා ඔබතුමා සතුටින්ද ඉන්නේ? අනේ මොන සතුටක්ද මේ මම මේ බිස්නස් එකකට මේ සල්ලි වගයක් ඉන්වෙස්ට් කරා මේ නමුත් ඒක මට මේ හිතා ගන්න බෑ මොකක් වේද කියලා මේ සැරේ මට මේ හිතා ගන්න බැරුව ඉන්නේ මොන සතුටක්ද දැන් මම මේක මේ ගැන තීරණයක් වෙනකම් මම මේ බලා ඉන්නේ මොකොත් කරගන්න බැරුව. එයා සතුටින් ඉන්නවද? නැමෙත් මේ ධනවත්ම කෙනා ගාවට ගියේ. තම තමන්ට සාපේක්ෂ මට්ටමක් ගැන හිත හිතා මිනිස්සු දුක් වෙනවා. මිනිස්සු සතුට නැති කරගන්නවා. දැන් අපි අපේ මට්ටමේ ඉන්න සාපේක්ෂය දිහා දැකලා ඒගොල්ලන්ගේ දුක ඒගොල්ලෝ විඳින සැප හිතලා අපි දුක් වෙනවා. ඔහු තරමටපත් වෙන්න අපිට හැකියාව තිබුණා නම් හරි කියලා. ලෝකේ ඉන්න ධනවත් මිනිස්සු මොකද කල්පනා කරන්නේ? ඔහුගේ මට්ටමට අනුව සාපේක්ෂ කරනවා. ඊළඟ ව්‍යාපාරය ඒ විදිහට. හැමෝම සාපේක්ෂ මට්ටමින් කල්පනා කර කර දුකට සන්තෝෂයට දුකට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ විදිහට මේ සේවක ගිහිල්ලා ඇව්වාන් පස්සේ මෙයා ගාව සතුට නැහැ. ඊළඟට ගියා රාජ්‍යයේ ඉන්න ඊළඟ ප්‍රබලයා ගාවට ගියා. ඒ ඉස්ලාමගේ ධනවන්තයා ගාවට. ඊළඟ ප්‍රබලයා ගාවට ගියා සේනා සංවිධානය කරන ප්‍රධාන කෙනා ගාවට. ඔබතුමා සතුටින්ද ඉන්නේ? අනේ මොන සතුටක්ද මේ අර දකුණු පැත්තෙන් සතුරු සේනාවක් එනවා කියලා කිව්වා. මේ සැරේ මොනව වෙයිද දන්නේ නැහැ. මේ සෙබළුත් අපේ අඩුයි. මේ ඒ ගැන සංවිධානය කරන්න ඕනේ. මම මේ බයේ ඉන්නේ අපේ රාජ්‍යයට කොයි වෙලාවෙ ප්‍රහාරයක් එල්ල වේවිද කියලා. ඒ මිනිස්සුත් බයේ ඉන්නේ. ඉතින් අපි හිතන කට්ටිය ඔක්කොම වන්න දුකින්. මොන දෙවනි කෙනා ගාවට ගියා වුණේ එයාත් දුකින්. ඊට පස්සේ යන්න කවුරුවත් නැහැ නේද? ප්‍රබලයා ගාවටත් ගියා, පොසත්ම කෙනා ගාවට. දැන් ඔහොම කළා මේ ගිහිල්ලා බැලුවා හරි ගියේ නැහැ. කව හැමෝම දුකින්. ඇත්තටම බැලුවම දුකින් ඉන්නේ. දැන් සතුටින්ම ඉන්න කෙනා හොයාගෙන ගිහින් දැන් ඔහොම එනකොට මේ හිඟන්නේ හම්බුණා. හිඟන්නගෙන් ගිහිල්ලා මේ ඇහුවා නිකමට ඔබ සතුටින්ද ඉන්නේ? ඔබ සතුටින්ද ඉන්නේ? ඕනේ මේ මට දවල් කෑම එකක් හම්බුණා. සුපිරි රහට තිබුණා මට. ගොඩක් සතුටුයි. ඇත්තටම බැලුවම වැඩියෙන්ම සතුටින් ඉඳලා තියෙන කවුද? අර හිඟන්න නේද? හිතා ගන්න බෑ නේද මොකද්ද කතාව කියලා. එහෙනම් ඔය ෂර්ට් එක ගල්ලා දීපන් මට මේ රජතුමා අපිට රජතුමාට කියන දෙන්න. ඇයි අර හිඟන්න සතුටින් ඉන්නේ? ඉතින් එයාගේ දවල් බත් පැකට් එක හම්බ වෙලා. එයාට දවල් බත් පැකට් එක හම්බ වෙලා. ඉතින් සතුටු නැද්ද? සතුටුයි. ඇත්තටම සතුටින් ඉන්නේ කවුද? සැප සම්පත් අඩුවෙන් තියන අය. එහෙම නැත්නම් මිල මුදල් අඩුවෙන් තියන අය. ඉතින් අර හිඟන්නට දවල් බත් එක හම්බුනාන් පස්සේ ඒ සතුටුනේ. අපේක්ෂා කරන්නේ බොහොම අඩු දෙයක්. බොහොම සුළු දෙයක් අපේක්ෂා කරන්නේ. අපි හැමෝම මොකද කරන්නේ? මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙලා ඒ මහා ලොකු දේ නැතුව ඊට වඩා අඩු දෙයක් ලැබුණා මොකද වෙන්නේ? දුකයි. අපි ඊතන දේවල් ලැබෙන්නේ නැහැ කියලා හැමෝම පිළිගන්නවනේ. ඉතින් අපි ඊතන දේවල් ලැබෙන්නේ නැහැ කියලා දැන දැනත් අපි යම් යම් දේවල් ප්‍රාර්ථනා කරනවා. ලොකු දේවල් ටිකට් ගන්නවනේ 10 ගානක් ටිකට් දුන්නාම පස්සේ නැති වුණාම මොකද වෙන්නේ? දුකයි. ඉතින් ඇයි දුක හිතෙන්නේ අපිට? අපි කල්පනා කරනවා මේක ඇදේ කියලා. දැන් මම ඔබට තවත් දෙයක් කියනවා. මේක හොඳින් අහන්න. අපි
දුක ඇති වෙන්නේ අපි තුල බලාපොරොත්තු වැඩි නිසා. කුඩා දරුවා තුල බලාපොරොත්තු තිබුණාද? නෑ, බලාපොරොත්තු නැහැ. කිසිම බලාපොරොත්තුවක් නැතුව සෙල්ලම් බඩුව විතරක් කඩලා කඩලා සතුටු වෙනවා. බලාපොරොත්තු නැහැ. ඇත්තටම රහතන් වහන්සේලා ගාව තියෙන්නේ මොන සතුටද? බලාපොරොත්තු, ආශාවන්, දේවල් නැති සතුට කියන දේ දැන් තේරෙනවද මොකද්ද සතුට කියලා? අන්න එකට තමයි නිර්ආමිෂ සන්තෝෂය කියලා කියන්නේ. අපි තුල තියෙන සාමිෂ සන්තෝෂයක්නේ. සාමිෂ සන්තෝෂය ඇත්තටම සතුටක් කරගන්න පුළුවන් ක්‍රමය තමයි මම දැන් ඔබට දේශනා කරන්න හදන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි කල්පනා කරන මෙන්න මේ විදියට. අපි ගෙදර යනකොට අම්මා හැමදාම කෑමක උයලා දිනවා කියලා කල්පනා කරලා බලන්න. හිතන්න. හැමදාම කෑමක උයලා දිනවා. මාසයක් විතර අපි ගියා. ඔන්න ඊළඟ මාසේ පළවෙනිදා. ඔන්න සුපුරුදු විදියට මම වැඩට ගිහිල්ලා ඔන්න එනකොට බලන එනකොට හිතාගෙන ඉන්නවා අම්මා කෑමක උයලා දිනවා. ගෙදර ඇවිල්ලා බැලුවම අම්මා කෑමක උයලා නැහැ. මොකක්ද ඇති වෙන්නේ? දුකක් ඇති වෙනවා, කේන්තියක් ඇති වෙනවා. මං අහන්නේ ඒ දුක සහ කේන්ති ඇති වෙන්න හේතුව මොකද? දුක සහ හේතුව ඇති වෙන්න හේතුව මොකද? අර බලාපොරොත්තුවක් තියාගෙන හිටපු නිසා නේද? බලාපොරොත්තු නිසා නේද දුක? ඕනාට වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා. මිනිස්සු බලාපොරොත්තු තියාගන්න ඕනක්. බුදුරජාණන් වහන්සේ ගාවට මේ සුජාතාව කිරිපිටි පූජාව අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කළා. මෙන්න මෙහෙම කිව්වා. මාගේ ප්‍රාර්ථනාව ඊට උනා, ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාව ඊට වෙන්න කියලා. දැන් ඕගොල්ලෝ ගාවට දෙවි කෙනෙක් ඇවිල්ලා ඇහුවොත් එකම එක ප්‍රාර්ථනාවක් කියන්න මං ඉෂ්ට කරලා දෙන්නම් කියලා. එකම එක ප්‍රාර්ථනාවක් කියන්න බලන් ඉෂ්ට වෙන්න කියලා. දැන් කල්පනා කරලා බලන්න කවුරුද? කොච්චරනම් බලාපොරොත්තු තියෙනවද ජීවිතය තුල? දහසක් බලාපොරොත්තු. ඉතින් දුක මොකක් නිසාද? බලාපොරොත්තු නිසා. ඔබ කල්පනා කරන ඔබේ දරුවා ඉංජිනේරුවෙක් වෛද්‍යවරයෙක් ඒ විදිහට වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. අපි හිතන දේ ඒ විදිහට වෙන්නේ නැහැ. ඒ තමයි බුද්ධ ධර්මය. ඒක බොරු කරන්න කාටවත් බෑ. මං කියන්නේ ඔබේ දරුවා ගැන සීනියක් මවාගෙන ඉන්න. නමුත් ඒක බලාපොරොත්තුවක් කරගන්න එපා. ඇයි? බලාපොරොත්තු නැති වෙනකොට මොකද ඇති වෙන්නේ හිතට? දුකක් ඇති වෙන්නේ. භෞතික දේවල් අල්ල ගැනීම පිළිබඳව මම නැවත සඳහන් කරොත් මල් පෝච්චයක් තියෙනවා. ලස්සන මල් පැලයක් ගෙනාලා හිටවනවා. මොකද කරන්නේ? ඒ හැමදාම වතුර දානවා, සාත්තු කරනවා, ඒ දේවල් කරනවා. ඉතින් වැඩි මල් පැලේ ලස්සනට වැඩි වෙන එකට ඔන්න පේමන්ට් එකට ගන්නවා. බෑනේ මේ අවුලට මම පස්සේ මේක නමේ අවුල යනවනේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ තව වැඩි වෙන එකට මේ කවුරු හොරෙන් අරන් ගියත් කියලා ඔන්න ගිය ඇතුලෙන් තියාගන්නවා. ගියදල තියාගත්තට බෑනේ පොඩක් අවු වැඩෙන්න නැත්නම් එන්නේ උඩ තට්ටුවට ගිහලා උඩ තට්ටුවෙන් තියා දිනවා. ඊට වැස් වෙනකොට ඇතුළට ගන්නවා. මේක දුකක් නේද? බැරි වෙලා හරි මල් පැලේ මැලුණු මැරුණොත් එහෙම දුක නැද්ද? ඇයි එච්චර දුකක් දැනෙන්නේ? ඕනාට වැඩිය අරගෙන හිතපු නිසා. භෞතික දේවල් ඕනාට වැඩිය අල්ලගන්න යන්න එපා. ලැබෙන දේෙන් සන්තෝෂයට පත් වෙන්න පුරුදු වෙන්න. සාමිස සන්තෝෂය ඇත්තටම සතුටක් කරගන්න පුළුවන් විදිය තමයි ඒ. ලැබෙන නොලැබෙන හැම දෙයක් ගැනම හිතලා සතුට සන්තෝෂයට පත් වෙන්න පුරුදු වෙන්න. මොකක් හරි දෙයක් ලැබුණාන් පස්සේ ඒ දේ තමයි හොඳම දේ කියලා කල්පනා කරන්න. කුඩා දෙයක් ලැබුණත් ඒකෙන් සන්තෝෂ වෙන්න පුරුදු වෙන්න. අර කුඩා දරුවා තුළ සන්තෝෂය තිබුණ මොකක් නිසාද? ඔව්, මහා ලොකු බලාපොරොත්තු නෑ. නමුත් අපි තුල මහා ලොකු බලාපොරොත්තු තියෙනවානේ. ඒවා සිහිනයක් පමණක් කරගන්න. අපිට දෙයක් ලැබෙන්න තියෙනවා, ලැබෙනවා කියලා දෙයක් අපේ තුල තියෙනවානේ. පිනක් තියෙනවා නම් ඒ දේවල් ලැබෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවානේ. පිනක් නැත්නම් ඒ දේවල් නොලැබෙනවා කියලාත් අපි විශ්වාස කරනවානේ. එහෙනම් යම් කිසි දෙයක් නොලැබුණා කියලා දුක් වෙන එක වැඩක් තියෙනවද? එහෙනම් මොකක් හරි දෙයක් ලැබුණා කියලා මහා ලොකුට සන්තෝෂයෙන් පත් වෙන එක වැඩක් තියෙනවද? නෑ. අපි භෞතික දේවල් අපිට ඕන විදිහට අල්ලගෙන ඉන්නවනේ. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා.
ඔබ තුළ තියෙන යානවාන ඇඳුම් පැළඳුම් මේ දේවල් භෞතික දේවල් ඔබ අල්ලගෙන ඉන්නවන කුඩා දෙයක් වෙනස් වුණත් ඒක හිතට දැනෙනවා දුකක් විදිහට. මම ඔබ මේ විදිහට අහනවා. ඔබට 100%ක් පාලනය කරන්න පුළුවන් භෞතික දෙයක් ඔබ ළඟ තියෙනවද? 100%ක්ම ඔබට පාලනය කරන්න පුළුවන්? අඩුම තරමින් ඔබේ ශරීරයවත් නෑ. එහෙමනම් තේරෙනව නේද? භෞතික දේවල් ඕනාට වැඩිය අල්ලගන්න යන්න එපා. කුඩා දෙයින් පවා සන්තෝෂයට සතුටට පත් වෙන උත්සාහ කරන්න. එතකොට ඔබට සන්තෝෂය සතුට ළඟා කරගන්න පුළුවන්. ලැබෙන නොලැබෙන හැම දෙයකටම සන්තෝෂයෙන් පුරුදු වෙන්න. මොකක් හරි දෙයක් නැති වුණාට පස්සේ කල්පනා කරන්න, ඒක නැති වෙච්ච එක හොඳයිනේ, මට මේ දේ වුණේ ඒ නිසානේ. නැත්තම් කවදාවත් ජීවිතය තුල සතුටක් සන්තෝෂයක් නැහැ. ජීවිතය තුල ලැබෙන දේවල් වලට වඩා වැඩි ප්‍රමාණයක් ඔව් අහිමි වෙන දේවල් තියෙනවා. එහෙම වුණොත් ජීවිතය තුල ඇත්තටම බැලුවොත් එහෙම ලැබෙන දේවල් වලට සන්තෝෂ වෙන කෙනෙක්ට මේ ජීවිතය ඇත්තටම සතුටින් ගත කරන්න පුළුවන්ද? බෑ. ඒ නිසා මොකද කරන්න ඕනේ? ලැබෙන නොලැබෙන හැම දෙයක්ම පිළිබඳ සන්තෝෂයට පත් වෙන්න. ඔරුව පෙල්ලුනොත් අනිත් පැත්තට කල්පනා කරන්න. මං ඉස්සෙල්ලා කකුල් දෙක ඇතුළට දාගෙන ගියේ. දැන් හොඳයි, දැන් කකුල් දෙක දෙපැත්තට දාගෙන පුළුවන්. අපේ අය මොකද කරන්නේ? ඔරුව පෙල්ලුන වෙලාවෙ ඉඳන් අඬනවා, අඬනවා, කෑග ගහනවා, දෙවියන්ටත් කියනවා. අර අපේ ආගම් වල නැති දෙවිවරු ගැන කියා කල්පනා කරනවා. තාම කෑග ගහ අඬනවා. පුරුදු වෙන්න. ඒ දේ ඒ විදිහට උනේක හොඳයි කියලා හිතන්න පුළුවන් විදිහට සිත හදාගන්න. බුදුදහම තුල උගන්වන්නේ නොලැබීම අත්හැරීම තුලින් සන්තෝෂයක් මිස ලැබීම තුලින් සන්තෝෂයක් නෙමෙයි. ලැබීම තුලින් සන්තෝෂය අවශ්‍යයි. මම ඔබට කිව්වා භෞතික දේවල් ලැබෙනකොට සන්තෝෂයටපත් වෙන්න. කොහොමද? මහා ලොකු අපේක්ෂාවන් බලාපොරොත්තු හිත තුල තියාගන්න එපා. කුඩා දෙයක් ලැබුණා සන්තෝෂයටපත් වෙන්න පුරුදු වෙන්න. රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ තුල තියෙන්නේ අන්න ඒ සන්තෝෂය. නිරාමිස සන්තෝෂය. දැන් ඔබට මම කියලා දුන්නා ආමිස සන්තෝෂය ඇති කරගත යුතු ආකාරය. සිංහලෝවාද වැග්ගපජ්ජ කියන සූත්‍රය වල සඳහන් වෙන මේ විදිහ දෙයක්. සම ජීවිතං කප්පේසි. අපි ජීවත් වෙන සමාජය තුළ යම් යම් දේවල් සිද්ධ කරනවා. සමහර මිනිස්සු මෙන්න මේ විදිහට ජීවත් වෙනවා. යම් කිසි කෙනෙක් සමාජය තුළ මහා ලොකු ධනස්කන්ධයක් හිමි වෙලා තියෙද්දී දුප්පත් විදිහට ජීවත් වෙන්න යනවා නම් හරියට එළුවන් බල්ලන් මී යන පරිදි ගත කරන ජීවිතයක් කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. මහායෝ සමානෝ කසරන් ජීවිතං කප්පේසි තස්ස බාන්ති අජද්දුමාරිකං වායංගුල පුත්තෝ භෝගේ කාත්‍ති. හරියට මේ එළුව බල්ලෝ මී යන පරිදි ජීවත් වෙනවා කියලා සඳහන් කරනවා. යම් කිසි කෙනෙක් මහා ලොකු ධනයක් නැතුව දුප්පත් විදිහට අඩු ආදායම් මාර්ග තියෙනවා, එදා වේල හොයාගෙන කන්න පුළුවන් විදිහට ජීවත් වෙනවා, එහෙම කෙනෙක් අප්පායෝ සමානෝ උලාරං ජීවිතං කප්පේසි තස්ස බවන්ති උදුම්බර කාදිකං වායංගුල පුත්තෝ භෝගේ කාත්‍ති. හරියට මේ උදුම්බර ගෙඩි තියෙන ගහක් ළඟට ගිහිල්ලා ගහම හොලෝලා ගහේ තියෙන ගෙඩි ටික ඔක්කොම බිම දාලා අර පැහිච්ච ගෙඩි ටික විතරක් අරගෙන යනවා. අපතේ යන විදියට ජීවත් වෙනවා. ඒ කුඩා ධනයක් තියෙද්දි කුඩා ආදායම් මාර්ග තියෙද්දි මහා ලොකුවට ජීවත් වෙන්න යනකොට වෙන දේ. දැන් සමහර ගෙවල් දකින්නවනේ කටු මැටි ගහපු ගෙදරක් පොල් අතු සෙවිලි කරලා තියෙන්නේ. ගිය ඇතුළට ගියාන් පස්සේ අඟල් 42 ටීවී එකක් තියෙනවා, ලොකු ෆ්‍රිජ් එකක් තියෙනවා. ඒ දේවල් ඔක්කොම දේවල් ඇතුළේ තියෙනවා. දරුවට කැම්පස් එකේ විභාග ලියා ගන්නවත් සල්ලි නැහැ. ගෙදරත් කටු මැටි ගහලා තියෙනවා. ගිය ඇතුළට ගියාන් පස්සේ අර පෝසත් කෙනෙක්ගේවත් ගෙදර නැති දේවල් ගිය ඇතුළේ. මේ මහාචාර්ය කෙනෙක්ට වෙච්ච සිද්ධියක් මම මේ කිව්වේ. ගිල බලනකොට ඒ විදිහ තමයි දැකලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි අපේ தත්ත්වය දැනගෙන සම ජීවිතං කප්පේසි. ඒ දේවල් දැනගෙන ජීවත් වෙන්න ඕනේ. තමාගේ ආදාය මාර්ගයට අනුකූලව ඒ ජීවිතය සකස් කරගන්න ඕනේ. මහා ලොකුට ජීවත් වෙන්න ගියාම ප්‍රශ්න වැඩි. ඒ විදිහට අපි ජීවත් වෙන්න බෑ. තමාගේ ජීවිතයට අනුකූලව තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම තමයි මහා ලොකු ධනයක් තියදී දුප්පත් විදිහට ජීවත් වෙන යනවා කන්න බොන්න නැත්තම්
හරියට වියදම් කරන්නේ නැත්නම් මහා ලෝභකමට ගොඩ ගහගෙන ඉන්නවා නම් හරියට එළුව බල්ලු මිය යන පරිදි ජීවත් වෙන ජීවිතයක් කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ නිසා ජීවිතය තුළ මං කියපු විදිහට සතුට ඇති කරගන්න ඒ විදිහට ජීවිතය සකස් කරගන්න ඕනේ. සිංහලෝවා සූත්‍රය තුළ සඳහන් වෙනවා අපිට යම් යම් දේවල් තියෙනවා කියලා සතුට සන්තෝෂයටපත් වෙන්න ඕනේ. බුදුහාමුදුරු දේශනා කරන්නේ අත්තිසුඛ. අපිට සල්ලි තියෙනවා කියලා සතුට සන්තෝෂයටපත් වෙන්න ඕනේ. දැන් ඔක්කොම අතහැරලා දාන්න කියලා බුදුදහම කියනවා කියලා හිතාගෙන ඉන්න කට්ටිය ගොඩක් අය හිතන්නේ මේ බුදුදහම කියන්නේ ඔක්කොම දේවල් අතහැරලා දාලා කියලා පැවිදි වෙන්න ඕනේ කියලා. එහෙම නැත්තම් සිල් රකින්න ඕනේ මේ හැම දෙයක්ම අතහැරලා කියලා. නෑ, බුදුදහම තුල හැම දෙයක් උගන්වන්නේ නැහැ. අත්හැරීම කියලා කියන්නේ සිතින් අත්හැරීම පමණයි. සිතින් අත්හැරීමයි බුදුරජාණන් වහන්සේගේ දහම තුල උගන්වන්නේ. යම් කිසි කෙනෙක් තමාගේ තියෙන ඔක්කොම දේවල් අත්හැරලා දාලා හිතින් හිත හිතා දුක් වෙනවා නම් මං දුන්නේ අපරාධි, අනේ අපරාධි මං දුන්නේ කියලා ඒක මහා අපරාධයක්. ඊට වැඩිය හොඳයි ඒ දේවල් ටික තියාගෙන හිටියන. තව කතාව සඳහන්ව මම කෙටියෙන් කියන්නම්. දවසක් රජ කෙනෙක් හිටියා, රජතුමාගේ තියෙන වටිනාම දේ දන් දුන්නා. දන් දීලා දැන් කල්පනා කරනවා, අයියෝ අපරාධි මං ඒක දුන්නේ, මට නොදී ඉන්නයි තිබුණේ, මම මොකද්ද මේ කරගත්තේ, අයියෝ දෙයනේ කියලා කොහොම හරි රජතුමාට පිස්සු වැදුනා. දවසක් මේ පුරोहित බමුණත් එක්ක ගියා සර්ක සම්දර්ශනයක් බලන්න. සර්ක සම්දර්ශනේ අතරතුර තිබුණා මේ කඩු ගිලන එක. රජතුමා මේ කඩු ගිලන එක දැකලා රජතුමා ඇහුවා මේ පුරोहित බමුණගෙන්, පුරोहित අර ලෝකේ තියෙන අමාරුම දේ අර කඩුව ගිලන එකද කියලා ඇහුවා. පුරोहितතුමා කිව්වා නෑ රජතුමනි, ඊට වඩා අමාරු දෙයක් තියෙනවා. මොකද්ද? තමා ළඟ තියෙන දේ තව කෙනෙක්ට දෙනවා නම් ඊට වඩා අමාරු දෙයක් නෑ කිව්වා. රජතුමා ඉතින් පිස්සුනේ, ඉතින් කල්පනා කළා ඕනේ දෙයක් ඇත්තනේ. ඉතින් මේ ඊට වඩා අමාරු දෙයක් නැද්ද පුරोहित? මේ ඊට වඩා අමාරු දෙයක් තියෙනවා රජතුමනි. මොකද්ද? තමා ළඟ තියෙන දෙයක් තව කෙනෙක්ට දෙන්න හිතෙන එක ඊට වඩා අමාරු දෙයක්. ආ, එහෙමද? ඊට පස්සේ රජතුමා ඊට වඩා අමාරුම දෙයක් නැද්ද මේ ලෝකේ තියෙන රජතුමනි? මොකද්ද? තමා ළඟ තියෙන වටිනාම දේ තව කෙනෙක්ට දීලා සතුටු වෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි ලෝකේ තියෙන අමාරුම දේ කියලා රජතුමාට කිව්වා. රජතුමාට වැටහිලා තේරුම් ගිහිල්ලා අර දේ තේරුම් ගත්තා. මොකද්ද ඒ කියන්නේ? ඇත්තටම දේවල් අපිට අතහරින්න පුළුවන් නම් ඒක තමයි නිවනට යන මාර්ගය. ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා, ප්‍රතිපත්ති පූජාවන්ගේ වටිනාම දේ තමයි අපි ළඟ තියෙන දේ අත්හැරීම. අත්හැරීම පුරුදු කරපු තරම තමයි වෙස්සන්තරාත්ම භාවයේදී අර සිධුවත් කුමා මේ බෝසතාණන් වහන්සේ හැම දෙයක්ම දන් දෙන්න ශක්තිය ගොඩනගලා තිබුණේ. නමුත් අපිත් ওই தත්තට එන්න ඕනි. මේ හැම දෙයක්ම අත්හරින්න පුළුවන් தත්තට එන්න ඕනි. ඒ தත්තට එන්න ඔය ගෙවල් දොරවල් යාන වාහන ඔක්කොම ටික අතහැරලා දැම්මත් හිතන්නේ ඒ ගැන නම් ඒක අත්හැරීමක් නෙමෙයි. ඒ නිසා ජීවිතය තුළ යම් යම් දේවල් අත්හරින්න පුරුදු වෙන්න ඕනි සිතින්. සිතින් අත්හැරීමයි බුද්ධාම තුළ උගන්වන්නේ. යම් දේවල් නැති වෙනකොට ඒ දේවල් ගැන සිතලා දුක් වීම නෙමෙයි. එතකොට සිංහලෝවා සූත්‍ර තුල සඳහන් කරන්නේ අත්තිසුඛ. අපිට තියෙන දේවල් ගැන හිතලා සතුටට සන්තෝෂයට පත් වෙන්න ඕනේ. අත්තිසුඛ යම් යම් දේවල් අපිට තියෙනවා. මොන හරි දෙයක් අපිට තියෙනවනේ, ඇත්තටම සල්ලි නැහැ නෙමෙයිනේ. ඒ තියෙන දේවල් ගැන හිතලා සතුට සන්තෝෂයට පත් වෙන්න ඕනේ. භෝගසුඛ ඒ දේවල් වලින් කාලා බීලා ජීවත් වෙන එක ගැන සතුට සන්තෝෂයට පත් වෙන්න ඕනේ. අනිත් දේවල් ගැන හිත හිතා දුක් වෙන එක නෙමෙයි මේ බුද්ධාමතුළු උගන්වන්නේ. එතකොට භෝගසුඛ අත්තිසුඛ තියෙන දේවල් ගැන හිතලා දුක් වෙන්න ඕනේ. භෝගසුඛ ඒ දේවල්ෙන් කාලා බීලා ඒ ගැන සතුටු වෙන්න ඕනේ. ඒ දේවල් වලට අනුරූපව කාලා බීලා සතුටු වෙන්න ඕනේ. අනනසුඛ ණය නොවි ජීවත් වෙන්න ඕනේ. තව කෙනෙක් ණය වුණොත් මොකද වෙන්නේ? ඔව්, ගොඩාක් දුකයි. ගොඩාක් වෙලාවට ඇවිල්ලා තන් ප්‍රශ්න කරන සරින් සරේ ඇවිල්ලා ඉල්ලනවා. මේ විදියට දුක. ඊට පස්සේ අනවජ්‍ය සුඛ. අය පාර්ශවයේ වැය පාර්ශවයේ දෙකම දැනගෙන ඒ දේවල් කල්මනාකාරීත්වයෙන් යුතුව පාවිච්චි කළා. ඒ දේවල් භාවිතා කළා.
ජීවිතයට සතුට ඇති කරගන්න ඕනි. ඒ නිසා බුද්ධාම තුල උගන්වන්නේ ඒ විදිහට සතුට වීමේ ක්‍රමයක්. ඒ නිසා භෞතික සම්පත් එක්ක තියෙන ඇලීම නවත්තන්න, අර විදිහට ලැබෙන දේ අනුව සතුටට සන්තෝෂයටපත් වෙන උත්සාහ කරන්න, තව කෙනෙක්ට සාපේක්ෂ වෙන්න උත්සාහ කරන්න එපා. අපි සාපේක්ෂව හිතන නිසා අපිට දුක. අපි තව තව ගැන අය ගැන හිතනවා. දැන් පොසත් කෙනෙක් ගැන හිතලා අපිට දුක් වෙනවා, අපිට අර දේ තිබුණ නැත්තම් කියලා. ඉතින් ඒ දේ ඒ මිනිස්සයාගේ ලැබීම. ඒ දේ ඒ මිනිස්සයාගේ ලැබීම. ඉතින් අපි ඒ දේ ගැන හිතලා අපි දුක් වෙන එක හරියට මෝඩයෙක් කරන වැඩක් නේද? ඉතින් අපිට ඒ දේ නොලැබීම පිළිබඳව අපි සතුටට සන්තෝෂයටපත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් අර දේ අර මිනිස්සයාට ලැබුණ නිසානේ අර දේ වුනේ. අන්න ඒ විදිහට හිතන්න උත්සාහ කරන් ජීවිතය තුල. එතකොට හැමදාම සතුටින්, හැමදාම සන්තෝෂයෙන් ලැබුණු දේෙන් සන්තෝෂයටපත් වෙන්න උත්සාහ කරන්න. දැන් මට මතක් වෙනවා මේ සූත්‍රය ඇතුළේ මහා තණ්හා සංකේය කියන සූත්‍රය සඳහන් වෙනවා මෙන්න මේ විදිහට. සේයතාපනම් පක්කේ සකුණෝ යේන යේනේ වේදිත සපත්ත බහරෝ වේදිති. ආදිවාසීන් සඳහන් වෙනවා මේ යම් කිසි කුරුල්ලෙක්, කුරුල්ලෙක් පියා පත්තල බර විතරයි කුරුල්ලට තියෙන්නේ. පියා පත්තල තියෙන බර විතරක් තියාගෙන ඉගිරිල්ලා නිදහසේ යනවා වගේ හරියට භික්ෂුව කියලා කියන්නේ කවුද? යේන යේනේ වේදිත සපත්ත බහරෝ වේදිති. ආදිවාසීන් සඳහන් කරනවා කුච්චි පරිහරේන පිණ්ඩපාතේන කාය පරිහරේන චීවරේන සන්තුට්ටි හෝති. භික්ෂුව කියලා කියන්නේ සිවුර ශරීරයට පරිහරණය සඳහා, පිණ්ඩපාතය සහ පාත්‍රය ශරීරයේ පරිහරණය සඳහා, නැත්නම් කුස පරිහරණය සඳහා, මේ දෙකෙන් මේ දෙක පමණයි අපේක්ෂා කරන්නේ. ඒ නිසා හරියට කුරුල්ලෙක් වගේ සතුටට සන්තෝෂයට පත් වෙනවා. පැවිද්දන්ට දේශනා කරනවා නිස හතරක්. පින්ඩියා ලෝපාය නිස්සාය පබ්බජ්ජා, හංසකූල චීවරය නිස්සාය පබ්බජ්ජා, ආදී වශයෙන් පාමේ සිවුර, ඒ වගේමයි පින්ඩපාතය, රුක්කමූල සේනාසන, ගිලානප්‍රත්‍ය, බේසජ්ජය කියන මේ හතර විතරයි. මේ හතර ලැබුණාට පස්සේ වෙන කිසිම දෙයක් ගැන ආසාවක් නැහැ. මේ හතර තමයි අපේක්ෂා කරන්නේ. දවසට පින්ඩපාත ලැබුණා, ඒ දේ විතරයි. ඒ නිසා ඒ විදිහේ දෙයක් උගන්වන්නේ ධර්ම තුල සන්තෘප්තිය කියන වචනයක් උගන්වනවානේ. ලැබෙන දෙයින් සතුටට සන්තෝෂයට පත් වෙන උත්සාහ කරන්න ඕනේ. අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්න ඕනේ. අල්පේච්ඡ කියලා කියන්නේ දැන් සමහර ලාවලට සදාන වෙනවා මේ. සමහර වෙලාවලට මිනිස්සු ඇවිල්ලා කියනවා, "හාමුදුරුවනේ මන්නම් මේ මහා පොසත් මිනිස්සු ඇවිල්ලා කියන්නේ. හාමුදුරුවනේ මන්නම් දැන් මේ ඇඳුම විතරයි අඳින්නේ, මං අතව ඇඳුම් අඳින්නෙත් නැහැ. මං ගෙදර මේ පැදුරක් දාලා නිදාගන්නේ. මේ ඒකට කියන්නේ අල්පේච්ඡ ජීවිතය කියලාද? මෝඩකම, මහා සැප සම්පත්තියේදී බිම පැදුරු දාලා නිදාගන්න එකට කියන්නේ අල්පේච්ඡ ජීවිතය කියලාද? අල්පේච්ඡ ජීවිතය කියලා කියන්නේ තමාගේ තරම දැන ජීවත් වීම. තමාගේ තරම දැන ජීවත් වීම තමයි අල්පේච්ඡ ජීවිතය කියලා කියන්නේ. භික්ෂුන් වහන්සේලාට තියෙන අල්පේච්ඡ ජීවිතයක්. ඇයි? මහා ලොකු දේවල් අපේක්ෂා කරන්නේ. ඒ වර්තමාන සමාජය අනුව, සමාජ රටාව අනුව, සමාජ පරිණාමය අනුව යම් යම් දේවල් වෙනස් වෙලා තියෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේ කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක් වුණා දැන් බස් එකක යනවා නම් සල්ලි ඕනි. ඉතින් ඒක සමාජ රටාවත් එක්ක, සංස්කෘතියත් එක්ක ගලප ගන්න ඕනි දෙයක්. ඉතින් ඒ නිසායි කාලීන සහ කාලීන ධර්මය කියලා කියන්නේ ඔන්න ඔකටයි. ඉතින් හැමෝම කියනවානේ කාලීන ධර්ම කියලා දෙයක් නෑ, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකාලිකයි කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම අකාලිකයි. නමුත් ඒ අකාලික වූ දහම කාලික සමාජයකට දේශනා කරනකොට කාලින දහමක් වෙන්න ඕනේ නේද? ඇයි? මං කිව්වොත් එහෙම භික්ෂුන් වහන්සේලා මිලමුදල් වලින් අත්හරින්න ඕනේ, මේ සමාජයේ මිලමුදල් වලින් භික්ෂුන් වහන්සේලා අත් මිදින්න ඕනේ කියලා මම මෙතන දේශනා කළොත් ඒක වැරදිද නැද්ද? ඔව් වැරදි. ඒ ගැළපෙන්නේ නැහැ සමාජයට අනුව. ඒ නිසා ඒ වගේ දේවල් අපි විශ්වාස කරන්න ඕනේ. අපි මේ දේවල් පිළිබඳව හිතන්න ඕනේ නැවත නැවතත් හිතලා. අපි ජීවිතය තුළ සතුට සන්තෝෂය ළඟා කරගන්න උත්සාහ කරන්න. දැන් අද ඉඳන්
ඔබ ඔබට ලැබෙන දේ අනුව හිතලා සතුටට සන්තෝෂයටපත් වෙන්න උත්සාහ කරන්න. එහෙමනොත් තමයි කුසල ධම්මහාමුදුරුවන්ගේ මංගල ධර්ම දේශනාව අහලා ඇත්තටම ජීවිතයට දෙයක් ලබා ගත්තා වෙන්නේ. ඒ නිසා ඒ ගැන හිතන්න, ඒ ගැන කල්පනා කරන්න, ජීවිතයට සතුට සන්තෝෂය ළඟා කරගන්න උත්සාහ කරන්න. ඒ නිසා ජීවිතය තුළ සතුට සන්තෝෂපත් වෙන්න නැවතත් මතක් කරන්නේ, ජීවිතය තුළ සතුට ළඟා කරගන්න, ජීවිතය තුළ සතුෂ්ටි ළඟා කරගන්න මොනවද කරන්න ඕනේ? මහා ලොකු බලාපොරොත්තු ජීවිතය තුළ ඇති කරගන්න එපා. කුඩා බලාපොරොත්තුවක් තියාගන්න. බලාපොරොත්තු එකක් තියාගන්න පුළුවන් නම් අන්න ඒක වඩා වැදගත්. ලැබෙන දේෙන් සන්තෝෂ වෙන්න පුරුදු වෙන්න, සන්තෘප්තිය ඇති කරගන්න. කුඩා දෙයක් ලැබුණත් සතුටට සන්තෝෂයට පත් වෙන්න උත්සාහ කරන්න. මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න එපා. ඒ වගේමයි තමාගේ ජීවිතයට අනුකූලව ජීවත් වෙන්න තව කෙනෙක්ට සාපේක්ෂ වෙන්න යන්න එපා. අනිත්‍ය ගැන හිතලා දුක් වෙන්න එපා. තමාට ලැබෙන දේ නොලැබෙන දේ ගැන හිතලා සතුටට සන්තෝෂයටපත් වෙන්න. දෙයක් නොලැබෙනව නම් ඒ නොලැබුණ දේ හොඳයි කියලා හිතන්න උත්සාහ කරන්න. එහෙම හිතලා එහෙම හිතන්න හේතුවක් හදාගන්න. මොකක් හරි දෙයක් ඔබට ලැබුණ නැත්නම් ඒ ලැබුණ නැති එක හොඳයි කියලා හිතන්න පුළුවන් හේතුවක් හදාගන්න. මට ඒ මේ මෙයාව මට ලැබුණ නැති නිසානේ මම මෙයත් එක්ක අද ඉන්නේ. කෙනෙක්ට එහෙම හිතන්න පුළුවන්. ඒ නිසා ඒ විදිහට හිතන්න, ඒ විදිහට කල්පනා කරන්න, ඒ අනුව ජීවිතය ගත කරන්න උත්සාහ කරන්න. ඒ විදිහට ජීවිතය ගත කළොත් ඔබට සදා සතුටින් සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේලා තුළ, රහතන් වහන්සේලා තුළ තියෙන නිරාමිෂ සතුටට ළඟා වෙන්න පුළුවන් ක්‍රමය ඒක තමයි. උන්වහන්සේලාට දෙයක් නොලැබුණා කියලා දුකකටපත් වෙන්නේ නැහැ. උන්වහන්සේලාට දෙයක් ලැබුණා කියලා ඒකෙන් මහා ලොකු සන්තෝෂයක් ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වේරංජාවේ වස් සමය තුල, ඒ වස් කාලය තුල දාණය ලැබුණේ නැහැ කියලා උන්වහන්සේ දුකින් හිටියේ නැහැ, ඇඬුවේ නැහැ. උන්වහන්සේ අසතුටටපත් වුණේ නැහැ. මේ දේවල් බිඳ දරාගෙන හිටියා. ඇයි මහා ලොකු දේවල් අපේක්ෂා කරන්නේ? එහෙම වෙයි කියලා, එහෙම දෙයක් වෙයි කියලා අපි හිතනවා නම් අපිට මහ ලොකු දුකක් ඇති වෙන්නේ නැහැ. දැන් අපි මහා තට්ටු නිවාසයක් හදලා, තට්ටු 10කද තියෙන ගයක් හදලා මහා සැපයෙන් ඉන්නවා. කවදාවත් මේක කැඩෙන එකක් නැහැ කියලා හිතාගෙන. කවදා හරි දවසක ඔය භූමිකම්පාවක් හරි වෙලා ඔය ගේ කඩාගෙන වැටුනොත් එහෙම ජීවිත කාලෙම අඬන්න වෙන්නේ ඇයි? අපි හිතාගෙන හිටියනේ අර ගේ කඩා වැටෙන එකක් නැහැ කියලා. ඒ නිසා ඒ දේවලුත් විනාශ වෙයි කියලා පොඩි සිතුවිල්ලක් හිත තුල තියාගන්න. ඒ නිසා ඒ විදිහට ජීවත් වෙන උත්සාහ කරන්න. මං හිතනවා මං කියපු දේ තේරුණා කියලා ඔබට. ඔව් තේරුණා කියලා මං හිතනවා. ඉතින් ඒ නිසා ඒ විදිහට ජීවිතය ගත කරන්න උත්සාහ කරන්න. ඉතින් ඒ විදිහට ජීවිතය ගත කරන්න උත්සාහ කරමින් ජීවිතය හදාගන්න උත්සාහ කරන්න. යම් යම් සාම්ප්‍රදායික දේවල් ඉතින් අයින් කරන්න. වර්තමාන සමාජය තුළ අපිට දකින්න තියෙන ගොඩක් වෙලාවල් වලට මේ බුදුදහමට වැඩිය වෙනත් ආගම්